හැම දෙනාටම තෙරුවන් සරණයි. බොහෝ දෙනෙක් කැමති ලස්සන වෙන්න, සුදු පාට වෙන්න, පිම් පාට වෙන්න, ප්‍රිය මනාප ස්වරූපයක් තමන්ගේ මුහුණේ ඇති කරගන්න බොහෝ දෙනෙක් කැමති. බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ ඒකට. සමහර වෙලාවට කෙනෙක් වචනෙන් කියන්න පුළුවන් අනේ අපිට නම් එහෙම ඕනේ නැහැ කියලා. ඒ වුණාට ඔබේ හිත බොහෝ වෙලාවට සාමාන්‍ය පුද්ගලයෙක් හැබැයි පිරිමින්ට වඩා කාන්තාවක් කොයි තරම්නම් කණ්ණාඩියක් ළඟ රූපලාවන්‍යවලට මොන තරම් ආලේපන වර්ගවලට තමන්ගේ රූපය ලස්සන කරගන්න මොන තරම් උත්සාහයවල් වල යෙදෙනවද. ඒ අතර නොයේ ක්‍රීම් වර්ග, ඒ වගේම ඉන්ජෙක්ෂන් වර්ග, මේ වගේ නොයෙක් දේවල් භාවිතා කරමින් කෙනෙක් ලස්සන වෙන්න, පැහැපත් වෙන්න, සමේ වර්ණය සුදු පාට වර්ණවත් කරගන්න උත්සාහ කරනවා. ඔය අතරේ බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ තුලින් පෙන්නලා දුන්නා මෛත්‍රිය වැඩීම. මෛත්‍රී භාවනාව පුරුදු කිරීම, සසරේ මෛත්‍රිය බොහෝ ප්‍රගුණ කිරීම, ඒ කෙනා මුඛවන්නෝ විප්පසීදති, පැහැපත් බොහොම ආකර්ෂණීය පින්වන්ත පෙනුමක් ඇති, අනිත් අයගේ ආකර්ෂණය ලැබෙන වර්ණයක් ලබන්න උපකාර කරනවා. සමහර වෙලාවට මේ ජීවිතේ ටික වෙලාවක් භාවනා කරපු පමණින් කෝ අපි සුදු වුණාද කියලා කෙනෙක් අහන්න පුළුවන්, අපිත් භාවනා කරානේ කියලා. පෙර සසරේ බොහෝ කාලයක් භාවනා කරලා මෛත්‍රිය වඩලා එහි ආනිසංසයක් හැටියට කෙනෙක් බොහොම පැහැපත්, පුණ්‍යවන්ත, ආකර්ෂණීය. සමහර වෙලාවට පිම් පාට කියන්නේ සුදු පාට නෙමෙයි, කෙනෙකුගේ ආකර්ෂණීයත්වය. ඔබ සමහර අය දැකලා ඇති සමහර වෙලාවට සුදු පාට නොවෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනා දැක්කට පස්සේ ආකර්ෂණයක්, බොහොම ප්‍රිය මනාප ස්වරූපයක්, පිම් පාටක් ඒ කෙනා තුළ අනිත් අයට පේන්න පටන් ගන්නවා. ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ, උන්වහන්සේගේ වර්ණය ගැන කියවෙන්නේ කිනිහිරියා මලේ පැහැයෙන් යුක්තයි කියල. මුගලන් මහරහතන් වහන්සේ නිල් මානෙල් පැහැයෙන් යුක්තයි කියල. එතකොට අපිට පේනවා මුගලන් හාමුදුරුවෝ උන්වහන්සේ කළු පාට නෙමෙයි, නිල් මානෙල් පාටයි. බොහොම ආකර්ෂණීය, පුණ්‍යවන්ත, සිත් ඇදගන්නා සුළු පුණ්‍යවන්ත පෙනුමකින් යුක්තයි. කෙනෙකුගේ ජීවිතය තුළ ඔබ සාමාන්‍ය ප්‍රායෝගිකව බලන්න මේ විදිහට, සාමාන්‍ය කෙනෙකුට තරහ ගියාට පස්සේ, කේන්ති ඇති වුණාට පස්සේ, ද්වේෂයෙන් පුපුරනකොට ඒ කෙනාගේ මූණ දිහා බලාගෙන ඉන්න ඇස්වල මුහුණේ සමහර වෙලාවට ඒ තරහව, ද්වේෂය තව කෙනෙකුට මූණෙන් පේනවා. මේ මූණේ තියෙන මාංශ පේශී, මේ ලේ ගමනාගමනේ මූණට වෙන දටවඩ මේ ද්වේෂයේ තරහව ඇති වුණාට පස්සේ ඒ මූණ ලේවලින් පිරෙනකොට ඒ කෙනාගේ මුහුණේ ලස්සනක්, පැහැපත්කමක් අනිත් අයට පේන්නේ නැහැ. සමහර වෙලාවට සුදු පාට හමක් තියෙන කෙනෙක් නම් කේන්ති ගියාට පස්සේ ඔබ දැකලා ඇති මූණ රතු වෙනවා. එතකොට කෙනෙකුට මෛත්‍රී වඩනකොට, මෛත්‍රිය තමයි මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි. මේ තරහව, කේන්තිය, ද්වේෂය, ගැටෙන ගතිය යටපත් කරන්න උපකාර වෙන්නේ මෛත්‍රිය. ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දේ. කෙනෙක් මෛත්‍රී වඩනකොට එයාගේ හිත බොහොම සැහැල්ලුයි, තැම්පත්, බොහොම සාන්තයි. අර හැම වෙලාවෙම තරහ ගිය, කේන්තියෙන් මූණේ ලේ පිරිච්ච කෙනෙක් නෙවෙයි. කාලයක් යනකොට ඒ කෙනා තුළ ඒ මෛත්‍රිය සමගම, ඒ මෛත්‍රිය ආනිසංස හැටියට බුදුහාමුදුරුවෝ තවත් පෙන්නනවා, මිනිස්සුන්ට එයා ප්‍රියයි, බොහොම ප්‍රිය මනාප පෙනුමක් අනිත් අයට පේනවා. මනුස්සානම් පියෝ හෝති, අමනුස්සානම් පියෝ හෝති, මේ අනිත් අයට, අමනුස්සයන්ට පවා ප්‍රියයි. කාටත් ප්‍රියයි යා, දේවතා රක්ඛන්ති, දෙවියන් එයාව ආරක්ෂා කරන. ඒ වගේම යාගේ මෛත්‍රී සහගත ස්වභාවයත් එක්ක අර පිම් පාට මතුවෙලා මුහුණේ පැහැපත් පුණ්‍යවන්ත ස්වභාවයක් අනිත් අයට පේන්න පටන් ගන්නවා. මුඛවන්නෝ විප්පසීදති. මේක ප්‍රායෝගිකව අත්දකින්න නම් ඔබ ජීවිතේ මෛත්‍රිය පුරුදු කරන්න.
මෛත්‍රී ආනිසංස 11ක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. එයින් 10ක් දිට්ඨ ධම්ම වේදනියයි. මේ ජීවිතේම ළඟා කරගන්න පුළුවන් ආනිසංස රැසක්. පින අතර අග්‍රම පින මෛත්‍රිය. ඒ මෛත්‍රී භාවනාව ජීවිතේ පුරුදු කරගන්න ඔබ හැම දිනාටම වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.